तेरे काम का तू कारण, साप दाम अवधि साप बैंड, आदर आलाप म्यान विवाद नमय की सिद्ध तेई एन तिरुवन सरणाई द्वीपुते सिद्ध संग्रहावे एन विभक्ति नमयाई कवियन मतक कला विभक्ति नमय पिलिवलिन मतक तियागन कोहमद कियला पेर प्रथमा विभक्ति खम खर्म विभक्ति खतु खत्र विभक्ति करण विभक्ति संप्रदान विभक्ति अवधि विभक्ति संबंध विभक्ति आधार विभक्ति आलपन विभक्ति वसेन अपिट विभक्ति इगन गन्नट तियेनवा विभक्ति नमया एसे नं आदरणीय दुए पुते अद पाडम अपे अद मातृका मगे द्वीपुते अद पाडम मातृका विभक्ति पाडम मातृका विभक्ति विभक्ति एसे नंग अपि साकच्छा करनवा द्वीपुते विभक्ति नमयक पिलिबंदव विभक्ति नमयक एहेम नंग भाषाव तुले साकच्छा करन्नट ओने विभक्ति प्रत्यय राशियक पवतिनवा ए विभक्ति टीका अपि इगन गत्तोत् ए प्रत्यय टीका इगन गत्तोत् तमाई नाम मूलेकट अर्थयक् एन्ने दैन मिनिस् कियनक नाम मूलयक् ए नाम मूलेयट प्रत्यय दम्मुत् मिनिसा मिनिस्सु कि किया हदेनवा एतकोट तमाई अर्थ नाम पदयकिन सकस् वेन्ने विभक्ति प्रत्यय අතිසේින්ම සිංහල ව්‍යාකරණයේ තුල භාෂාව තුල තේරුම් ගැනීම වැදගත් වෙනවා වටිනවා මගේ දුවේ පුතේ ඕනෑම නාම මූලයක් පුරුෂ වාචී පුරුෂ ලිංග වෙන්න පුළුවන් ස්ත්‍රී වාචී ස්ත්‍රී ලිංග වෙන්න පුළුවන් නපුංසක ලිංග වෙන්න පුළුවන් අප්‍රාණ වාචී නාම පදයක් වෙන්න පුළුවන් මේ සෑම නාම පදයක නාම මූලයකටම විභක්ති ප්‍රත්‍යක් එක් වූ විට තමයි එම නාම මූල වලින් ලස්සන ලස්සන වචන නිර්මාණය වෙන්නේ අදහස් ඇති නාම පද බවට පත් වෙන්නේ එතකොට නිදසුණක් හැටියට අපි සාකච්ඡා කළොත් අපි කියමු පුතේ නිදසුණක් හැටියට අපි කියන පුතා කියලා මේ බලන්න මගේ දරුවනේ අපි කියන පුතා පුතා අපි ආදරණීය අම්මලා තාත්තලා ගොඩක් දුරට පුතා කියලා දුවලටත් කියනවා පුතාටත් පුතාම තමයි දැන් පුතා කියන නාම පදයේ කොහොමද සකස් වෙලා තියෙන්නේ පුතා කියන නාම පදයේ සකස් උනේ නාම මූලයකින් ඒ නාම මූලය තමයි පුත් මේ බලන්න පුත් 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 කියන නාම මූලයට විභක්ති නමයක ප්‍රත්‍ය දාන්න පුළුවන්කම තියෙනවා විභක්ති නමයක ප්‍රත්‍ය විභක්ති නමයකම ප්‍රත්‍ය මේ පුත් කියන නාම මූලයේ ඇතුළට යනකොට විවිධ විවිධ පුතා පුත්තු බලන්න සකසන පුතා පුත්තු පුතා පුතුන්
පුතා විසින් පුතුන් විසින් මේ විදියට ගොඩාක් අර්ථ එහෙමනම් සකස් වෙනවා විභක්ති ප්‍රත්‍ය මෙම පුත් කියන නාම මූලයේ ඇතුළට දානකොට මිනිස් කියන නාම මූලයේ ඇතුළටත් ඒ විදියට ප්‍රත්‍ය ඒකතු කරනකොට විවිධ පද හැදෙනවා කවි කියන නාම මූලයේ ඇතුළට කවියා කවිහු කිය අපි ඇතුළත් කරනකොට විභක්ති ප්‍රත්‍ය තමයි ඒ තුල මගේ දුවේ පුතේ දකින්න තියෙන්නේ අපි බලමු පුත් කියන නාම මූලයට ප්‍රත්‍ය ඒකතු කරලා එහෙමනම් විභක්ති නමයක මේ නාම මූලය අපිට පුළුවන්කම තියෙනවා විභක්ති නමයක අර්ථ ගන්නවන්ට ඒ කොහොමද බලමු මගේ දරුවනේ අපි ප්‍රථමා බලන්න ප්‍රථමා විභක්තිය කර්ම විභක්තිය බලන්න කර්ම විභක්තිය කර්තෘ විභක්තිය කරණ විභක්තිය බලන්න ප්‍රථමා විභක්තිය කර්ම විභක්තිය කර්තෘ විභක්තිය කරණ විභක්තිය බලන්න සම්ප්‍රදාන විභක්තිය සම්ප්‍රදාන අවදි විභක්තිය අවදි විභක්තිය සම්බන්ධ විභක්තිය සම්බන්ධ බලන්න පුතේ සම්බන්ධ විභක්තිය ආධාර විභක්තිය ආලපන විභක්තිය මම මේ බෝඩ් එකේ ලියා ගන්න නිසා අපේ දරුවන්ට පුළුවන් පොත් අරගෙන මේ කරන පාඩම් ලියා ගන්න. ඒ නිසා තමයි බෝඩ් එකේ මම යම් ප්‍රමාණයකින් මගේ දුවේ පුතේ ලියන්නේ. එහෙමනම් මේ පුත් කියන නාම මූලය මම වෙනම මහපව් දරුවනේ මෙතෙන්ද අරගෙන ලිව්වොත් වෙනමම දරුවන්ට තවත් පැහැදිලි වෙන පුත්. ඒ පුත්. මේක නාම මූලයක්. පුත් කියන එකෙන් එහෙමනම් විවිධ අර්ථ විභක්ති ප්‍රත්‍ය දානකොට ඇතුළත් කරනකොට විවිධ අදහස් නාම පදයේ තුලින් නිරූපණය වෙනවා. අපි මේ පුත් කියන නාම පදය ප්‍රත්‍ය ගන්නවල අපට පුළුවන් වර්ණ ගන්න. වර්ණ ගැනීමකට භාජනය කරන්න. ප්‍රථමා විභක්තිය පුතා පුත්තු බහුවචන ප්‍රථමා විභක්තිය කොහොමද පුතා පුද්දන ආ පුත් දන ආ බලන්න පුත් දන ආ නේ පුත් දන ආ සමානයි පදේ හැදෙනවා සමානයි පදේ හැදෙනවා පුතා කියලා පුතා බලන්න පුත් කියන නාම මූලය ඇතුළට ආ කියන ප්‍රත්‍ය ඇතුළත් වුණාගෙන් පස්සේ අර පුත් කියන එකට දී නාම පදයට අර්ථයක් එනවා පුතා පුද්දන ආ පුතා ප්‍රථමා විභක්තිය පුතා පුත්තු පුද්දනහු පුත්තු පුතා පුත්තු කර්ම විභක්තිය පුතා ආ එවනම් ප්‍රත්‍ය ආ පුද්දන ආ පුත් ආ පුද්දන ආ පුතා කර්ම විභක්තිය බහුවචනේ පුතුන් පුද්දන උන් පුත් දන උන් පුතුන් ඒ කර්තෘ විභක්තිය කොහොමද සකස් වෙන්නේ පුතා විසින් පුතුන් විසින් කියන කේනවා කර්තෘ වෙනකොට විසින් කරවන කෙනෙක් කියන අදහස නිරූපණය කරන්න පුතා විසින් ඒක වචනයි පුතුන් විසින් බහුවචනයි කරණ විභක්තිය පුතා කරණ කොටගෙන පුතුන් කරණ කොටගෙන එහෙනම් කරණ කොට කියන අදහස නිරූපණය වෙනවා එව ප්‍රත්‍ය විභක්ති ප්‍රත්‍ය කියලායි සැලකෙන්නේ සම්ප්‍රදාන විභක්තිය
දීමක් කියන එක හැඟවෙනවා එම නාම එම නාම මූලයට ප්‍රත්‍යක් එකතු කරනකොට පුතාට පුද්දන ආට පුද්දන ආට පුතාට පුතුන්ට පුද්දන උන්ට දැන් පුතුන්ට කියනකොට උන්ට කියන එක දෙන්නේ පුතුන්ට පුද්දන උන්ට පුතුන්ට ඒ වගේම අපි ගමු අවදි විභක්තිය අවදි විභක්තිය පුතාගෙන් එන් කියන පත්තියේ පුතාගෙන් බහුවචනේ පුතුන්ගෙන් පුතුන්ගෙන් එන් කියන පත්තිය ඇතුළත් වෙනවා සම්බන්ධ විභක්තිය පුතාගේ බල පුතාගේ ඒ කියන පත්තිය පුතාගේ ඒ කියන පත්තිය ඇතුළත් වෙන පුතාගේ ඒ එමනම් එය සම්බන්ධ විභක්තියට ඇතුළත් වෙනවා ඒ කියන පත්තිය පුතුන්ගේ පුතුන් පුතුන්ගේ උන්ගේ උන්ගේ කියන එක විභක්ති ප්‍රත්‍යයක් බහුවචනයේට යනකොට උන්ගේ කියන ප්‍රත්‍යය ඇතුළත් වෙනවා ආධාර විභක්තිය පුතා කෙරේ පුතුන් කෙරේ කෙරේ කියන එක ඒ විභක්ති ප්‍රත්‍යයන් ආලපන ඉම්බා පුතා නැත්තම් පින්වත් පුතා පින්වත් පුතුනි පින්වත් පුතුනි මෙන්න මේ ආකාරයට මගේ දරුවනේ විභක්ති ටික අපි තේරුම් ගන්න ඕනේ සරලව ප්‍රතමා කර්ම කර්තෘ කර්ණ සම්ප්‍රදාන අවදි සම්බන්ධ ආධාර ආලපන කියන මේ විභක්ති ටිකේ මෙම නාම පදයේම යලිත් මම විග්‍රහ කරොත් පුතා පුත්තු පුතා පුතුන් පුතා විසින් පුතුන් විසින් පුතා කරණ කොටගෙන පුතුන් කරණ කොටගෙන පුතාට පුතුන්ට පුතාගෙන් පුතුන්ගෙන් පුතාගේ පුතුන්ගේ පුතා කරේ පුතුන් කරේ පින්වත් පුතා පින්වත් පුතුනි වශයෙන් සෑම නාම පදයක් මගේ දුවේ පුතේ මේ විදිහට වර්ණ ගන්න පුළුවන් එතකොට විවිධ අදහස් ප්‍රකාශ වෙනවා ඉනිසා මගේ දුවල පුතාලාට තියෙන්නේ නාම පදයක් දුන්නයින් පස්සේ ඒ නාම පදයේ ඇතුලේ තියෙන ප්‍රත්‍ය විභක්ති ප්‍රත්‍ය හඳුනා ගන්න මෙම මම කරන පාඩම හරියට අධ්‍යයනය කළාගින් පස්සේ මගේ දුවල පුතාලාට ඕනෑම නාම පදයක ප්‍රත්‍ය හොයාගන්න පහසුයි මොන විභක්තියට ඇතුළත් නාම පදයක්ද යන්න හඳුනා ගන්න පහසුයි ඒ නිසා දුවේ පුතේ අදත් සිංහල හාමුදුරුවෝ ලස්සන පාඩමක් මගේ දරුවන්ට විග්‍රහ කළා පෙළපොත්වලට ඇතුළත් වෙමු පෙළපොත්වල තවත් අධ්‍යයනය කරමු එසේනම් සිංහල ව්‍යාකරණයේ විභක්ති අතර විභක්ති නමයක් මගේ දුවල පුතාලාට ඉගෙන ගන්නට තියෙනවා ඒ නමේ හරියට අධ්‍යයනය කරන්ද විභාගයට අනිවාර්යයෙන්ම ඔබට විභාගයට විභක්ති පද හඳුනා ගැනීමට ඇතුළත් වී තිබෙනවා. ඒ නිසා මගේ දරුවනේ අදත් එහෙමනම් සිංහල හාමුදුරුවෝ YouTube channel එකෙන් තමයි මේ පාඩම් අරගෙන එන්නේ. මේ පාඩම් අහන, ඒ වගේම ඉගෙන ගන්න මගේ ආදරණීය දුවල පුතාලා subscribe කරන්න මේ පාඩම් අවසානයේ. ඒ වගේම මේ පාඩම් තවත් දරුවන්ට මගේ දරුවනේ share කරන්න. ඒ නිසා අද අධ්‍යාපනය නැතුව මේ කොරෝනා වෛරස් රෝගය නිසා ගෙදර ඉන්න බොහෝ දෙනෙක් මේ අධ්‍යාපනය ලැබමින් විභාගවලට සූදානම් වෙනවා. ඒ නිසා මගේ ආදරණීය දරුවන්ට වගේම දෙමව්පියන්ට ඒ වගේම ආදරණීය ගුරුවරුන්ට සියලු දෙනාටම මතක් කරන්න මේ පාඩම් බොහෝ පිරිසකට ඉගෙන ගන්න ශෙයා කරලා කටයුතු කරන්න අදත් ඒ ලෙස කරන්න ඔබ සියලු දෙනාටම පින් දෙමින් සිංහල හාමුදුරුව එහෙමනම් අදස් සමු ගන්නවා මගේ ආදරණීය දරුවනේ ඔබ සැමට තෙරුවන් සරණයි